අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රටට අසාධාරණයක් වන ආකාරයට ජාත්‍යන්තර ආයතන හෝ සංවිධාන ක්‍රියා කරන්නේ නම් එම ආයතනවල සමාජිකත්වයෙන් ඉවත් වෙනවා ජනපති ජාතික රණවිරු සමර උත්සවයේදී කියයි මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා යයි අද වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1020 දක්වා ඉහළට අම්ෆන් ශ්‍රී ලංකාවෙන් බැහැරට ප්‍රදේශ රැසකට තවදුරටත් මහවැසි කළුගඟ ගින්ගඟ සහ මහවැලිගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර ගලයි සෞඛ්‍යංශවල මග පෙන්වීම යටතේ මැතිවරණයේ පැවැත්විය යුතුයි ජනපති දුහුරේට සමුදීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය හමුවකට එක්වමින් හිටපු ජනපති මෛත්‍රී කියයි මහා මැතිවරණයේ අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය යලිත් හෙට දින දක්වා කල්යයි ප්‍රථමයෙන් දේශීය පුවත් අභිත රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය උදා කර දුන් ඓතිහාසික මොහොත සනිටුහන් කරමින් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණය සැල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී. රට වෙනුවෙන් දිවිපෙදු වීරෝදාර රණවිරුවන් සිහි කිරීමේ 11 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වුණා. ඒ බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේ අභියසදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා මණ්ඩලික ප්‍රධානීන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂකංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙවන විට පවතින COVID-19 වෛරස තත්ත්වයත් සමග සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සීල උපදෙස් අනුගමනය කරමින් මෙම ජාතික රණවිරු සමරන උත්සවය සංවිධානය කර තිබුණා. කිසිදාක ජයග්‍රහණය කළ නොහැකියයි සිටු ඔවුන්ගේ බලකොටු සිද බිඳ ලමින් ඉදිරියට ගමන් කරමින් යුද ගුවන් නාවික පොලිස් සිවිල් ආරක්ෂක බලකා බලමුළු සියල්ල සම්බන්ධීකරණය කරමින් ඊට නායකත්වයේ පරිපාලන නායකත්වයේ ලබා දුන් එදා ආරක්ෂක ලේකම්තුමන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය මේ ගෞරවණීය සැමරුම් මහෝත්සවයට ලැබෙන අවස්ථාවයි මේ උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට පෙර ජාතික ගීය ගායනා කරන අතර ඉන් අනතුරුව තම ජීවිතය පූජා කළ උදාරතර රණවිරුවන් සිහිපත් කිරීම සිදු කෙරුණා රටට රටේ ජනතාවට සාමය උදා කර දීම සඳහා ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ 30,000කට අධික වීරෝදාර රණවිරුවන් අද දින සිහිපත් කරනු ලැබුවා. ඉනනතුරුව මහා සංඝරත්නය සහ සර්වාගමික නායකයන් විසින් දිවිපිතු වීරෝදාර රණවිරුවන්ට මෙන්ම මාතෘ භූමියට සිය ආශිර්වාදයන් මෙලෙස පළ කළා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාතෘ භූමියට සාමය ගෙන දීම උදෙසා මාහැඟි වූ මග පෙන්වීමක් ලබා දුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව ජාතික රණවිරු සමරුම් උළෙල අමතනු ලැබුවා. යුද්ධය anu රූස මල් යහනාවක් නොවේ. විශේෂයෙන්ම නීතිය පිළිනොගන්නා ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමග සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ අවුරුදු 30 ඇතුළත එක් ප්‍රදේශයක නොව රටේ සෑම තැනකම අසරණ සිවිල් පුද්ගලයන් මිය ගිය. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ ගොඩනැගිලි වලට බෝම්බ ගැසීම ආදී නිසා මේ රට තුළ විශාල ජීවිත සහ දේපල විනාශයක් ඇති වුණා. මානුෂික මෙහෙයුමේ අවසාන අරමුණ වුණේ රටට දීර්ඝ කාලීන සාමයක් උදා කර දීමයි. රණවිරුවන් කළේ සුවිශේෂ කැපවීම නිසා
අදාපට ඒකීය රටක් තුල නිදහසේ සහ සාමකාමීව ජීවත් වීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලංක ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ මගේ රජයේ යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සාතික වෙනවා ඔවුන්ගේ අයිතිවාසිකම් හැම විටම සුරැකීමේ ජාතික වගකීමක් ලෝකේ බලවත්යයි හඳුන්වන රටවල් වල නායකින් පවා පැහැදිලිවම Tamange රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කරන තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපවීමක් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්නට මා කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනයේ හෝ සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට මා කිසිවිටකත් පසුබටවන්නේ නැහැ රණවිරුවන් અભිහිත ලෙස සටන් වදිමින් උදා කර දුන් සාමය තවදුරටත් ශක්තිමත් කරමින් රටට සෞභාග්‍ය උදා කිරීමේ ප්‍රතිචාව ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික රණවිරු උත්සවය ඇමතීමෙන් අනතුරුව විරෝධාර රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට එක් වුණා මෙතර 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැවරුම් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සිය සුබපැතුම් එක් කර තිබුණා. කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරයට සමගාමීව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් පණිවිඩ නිකුත් කර තිබෙනවා. යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුම වෙනුවෙන් යුද සමයේ එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ බෙදුම් වාදී ත්‍රස්තවාදයට අත් කර දුන් පරාජය දේශීය ස්වාධීනත්වය ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳව අපේක්ෂාවන්ගේ සංකේතයක් බවත් දිනගත් නිදහස සහ සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතු බවයි එමෙන්ම එවක යුද්ධය පැවති සමයේ සේනාධි නායකත්වයේ ලබා දුන් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ කොටි සංවිධානයේ පරාජය කිරීම නිසා දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවත් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකියාව පැවතීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවත තහවුරු වී ඇති බවයි මෙතර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාද විජයග්‍රාහී 11 වන සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා රණවිරුවන් දසදහස් ගණනක් ජීවිත කැප කළා සිරුරු කොටස් කැප කළා මේ දිනාගත් නිදහස අපි කාටවත් බන්දේශික තියලා ආපහු දෙන්න ඉඩ තියන්නේ නැතිව අපේ අනාගත પરම්පරාවටත් මේ නිදහසේ ජයග්‍රහණය භුක්ති විඳින්න පුළුවන් පරිසරයක් අපි ඇති කරලා අපේ මව්බිමේ දියුණුවට මේ මුළු කාලෙම ගත කරන්න හැකිය වෙන පරිදි පරිසරය වාතාවරණය ඇති කරන්නත් අපි ත්‍රිවිධ හමුදාපතිවරුන්ද විජයග්‍රාහී 11 වන සැමරුම වෙනුවෙන් මෙලෙස සිය පණිවිඩ නිකුත් කර තිබුණා. යුද්ධයේදී අප ක්‍රියා කළ ආකාරයෙන්ම වර්තමානයේදීත් අප මව්බිම මුහුණ දෙනු ලබන නූදුරු සඳහාද අප සාර්ථකව පිරිතුරු ලබා දෙන්නේ කල නොහැක්කක් නොමැති බව යලි යලිත් සිහිපත් කරමිනි. ජාතියේ උන්නතිය උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර නාවික දූපතුන් සහ එවැනිම කැපකිරීමක් කළ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඔවුන්ගේ පෞද්ගල සමාජිකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අපගේ උතුම් වූ ආචාරය ඉතාමත් අභිමානයෙන් පුද කර සිටින්නෙමු. නිවැරදි සහ දූරදර්ශී නායකත්වයේ නිසා කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමමින් මෙම මානුෂීය මෙහෙයුම සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකි වූ බව මගේ විශ්වාසයයි. අද මුළු මහත් ලෝකයේම වෙලාගෙන සිටින COVID-19 සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීම සඳහාද එම දූරදර්ශී නායකත්වය ලැබී තිබීම මුළු මහත් ශ්‍රී ලංකාවාසී ජනතාවගේම වාසනාවක් බවද මා සිතනවා.
COVID-19 වෛරසය ආසාදිනී වූ රෝගීන් 28 දෙනෙක් අද දින වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස අද දින හමු වූ ආසාදිතින් 28 දෙනාම නාවික හමුදා සාමාජිකින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. අද පස්වරු 6:30 වන විට මෙරටින් COVID-19 වෛරස් ආසාදිතයින් 28 දෙනෙකු එක්වර වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගියේ ආසාදිතින් 1020ක් ලෙස සටහන් වෙමින්. එලෙස හමු වූ රෝගීන් 28 දෙනාම ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින නාවික හමුදා සමාජිකින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. මේ අතර වෛරසය ආසාදිනේ වූ පුද්ගලින් 10 දිනකු අද සම්පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගියා. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව දැක්වෙන්නේ 569ක් ලෙසයි. මේ අතර පසුගියදා කොරෝනා වෛරසය ආසාදිනේ වී ඉන් පූර්ණ සුවය ලැබූ පුද්ගලෙක් සියත ප්‍රවෘත්ති අංශයේ අප සමග සිය අත්දැකීම් මෙලෙස පැහැදිලි කළා. වෛරණ කිසියම් දෙයක් නැහැ. හරියට වෛද්‍ය ප්‍රදේශ පිළිපැදව කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ රෝගී ප්‍රතිග්‍රහයේ අත්දැකීමට පස්සේ අපේ පීජේ මහත්තයා ඇවිල්ලා සෑහෙන බලලා කරලා ගම දෙවස් කරලා කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කරා. ඉතින් ඊට පස්සේ කීයද දවස් 29 යෝගානේ වුණා. රෝග ලක්ෂණ කිසි දෙයක් අපිට නැහැ. කිසිම තමාරු වෙන්නේ නැහැ. වෛද්‍ය ප්‍රදේශ අනුව වැඩ කරොත් මේ දැන ලංකා විශ්වවිද්‍යාල කොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පවතින වසංගත තත්ත්වයේ හැමයේ සිය ගම්මින් කරා යාමට නොහැකිව බස්නාහිර පළාත තුල රැඳී සිටි පුත්ගලින් විශාල පිරිසක් ඔවුන්ගේ ගම්මින් කරා පිටත් කර යැවීමට අද දිනේද පොලිසිය කටයුතු කළා. ඒගොල්ලෝ ඔයගොල්ලෝ මෙහි ඉඳලා හොඳට රෝගය බෝ කරගන්න නැතුව හොඳින් ඉඳීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එහෙ ගිහිල්ලත් ඒ ආකාරයෙන් ඉන්න ඕනේ. මෙතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්ච මහත්මිය ඊයේ පස්වරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කාර්යාලයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය අමතනු ලැබුවා. මේදී පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්ච මහත්මිය විසින් COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේදී වෛරසය පාලනය හා මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මඟ පෙන්වීම හා උපදෙස් ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කර සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතාගේ නායකත්වයෙන් එෙහිදී ඇගයීමට ලක් කළා. ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් WHO for excellent guidance provided during this challenging time. මීට අමතරව විශ්වීය සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතිය ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සිය දේශනාවේදී අදහස් දක්වනු ලැබුවා. COVID-19 ගෝලීය වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය හා එම වසංගතය හමුවේ වෛරසය රට තුළ පාලනය හා මර්ධනය ප්‍රතිකාර සේවාවන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමේ වැදගත්කමද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. අවසන වශයෙන් COVID-19 ගෝලීය වසංගතයේ මැඩලීමට ශ්‍රී ලංකාව සතු අත්දැකීම් අනෙකුත් රටවල් සමග බෙදා ගැනීම මෙන්ම අනෙක් රටවල ඇති විශිෂ්ට දෑ රට තුළ COVID-19 වෛරසයේ මර්ධන ක්‍රියාවලියට උපයෝගී කර ගැනීමටද ගෝලීය ප්‍රජාව සමග එක්වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ලෝකයටම බලපෑ ඇති මාරාන්තික COVID-19 වසංගත රෝගී තත්ත්වය ඵලදායී ලෙස පාලනය කිරීමට කේරළයේ සමත් වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත වසංගත පාලනය පිළිබඳව කේරළයේ භාවිතා කළ ක්‍රමවේදය සාර්ථක වී ඇති අතර පරීක්ෂණ කට්ටල හිඟ තත්ත්වයක් යටතේ වුවද රෝගී හා ඍජුවම ගැටෙන සෞඛ්‍ය පොලිස් හා ස්වේච්ඡා සේවක සේවිකාවන්ගේ රෝග පරීක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබා දීම වැනි ක්‍රියාමාර්ග ලෝකයටම ආදර්ශයක් වන බවද අදාළ ලිපියේ දැක්වෙනවා. ලෝකයේ රටවල් ගණනාවක් වසංගතය පාලනය කිරීමට මහත් වෙහෙසක් දරමින් සිටින පසුබිමක කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උත්සාහය හා නායකත්වයේ සැබවින්ම ඇගයීමට ලක් විය යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ. කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 300 දෙනෙකු ඇතුළු පිටසක් අද පස්වරුවේ දිවයිනට පැමිණියා. Mm-hmm.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. ගින්ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තවලම සහ නෙළුම් වෙන ප්‍රදේශවලට ගංගා වතුර අවදානමක් මතුව ඇති බවයි වාට්මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේවන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටයි. කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර බණ්ඩාරවත්ත ගම තුල නිවාස 100ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම රත්නපුර මහවැල මුද්දුව ගොඩුගම යන ප්‍රදේශද ජලයෙන් යට වුණා. රත්නපුර බෝපැත්ත ප්‍රදේශයේ වෙළඳසැලක් මතට බස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම වෙළඳසැල තුල නිදා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වන කාන්තාවක්. රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාර්ගවලට ගස් කඩා වැටී තිබෙනවා. මෙලෙස ඇදහැලෙන වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දියැලිවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර අලුපුල ඇල්ල දෙහෙන ඇල්ල ඇතුළු දියැලිවල සුන්දරත්වයක්ද දක්නට ලැබුණා. මෙතර පළමු වරට බලංගොඩ නගරේ බස් නැවතුම්පොළ පොළ භූමිය සහ ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම බලංගොඩ පෙට්ටිගල මාර්ගයේද ජලයෙන් යට වුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය පැය කිහිපය තුළ ගින්ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ගින්ගඟෙහි ජල මට්ටම තවලම සහ නෙළුම් යන ප්‍රදේශවලින් ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව ගින්ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල නෙළුව තවලම කොටපළ සහ ගින්ගඟ පිටාර නිම්නයේ පහත් පිම්වලට ඉදිරි පැය කිහිපය තුළ ගම්පතුරු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ වටහිර බැවුම් ප්‍රදේශවලට දෙහලින අධික වර්ෂාව හේතුවෙන් මහඑළිය රක්ෂිතේ සිට කාසල්රී ජලාශය දක්වා ජලය ගලා බසිනා කෙසල්ගමුවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් භගවන්තලා ප්‍රදේශයේ නිවාස රසක් ජලයෙන් යට වී තිබෙනවා. එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කළා.
මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වන් දුරුඩු තුනක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් එම ජලාශ වේලට පහලින් කොත්මලාවේ දෙපස පදිංචිකරුවන් විමසිලින් පසු විය යුතු බවයි ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියට අද උදෑසන හමාගිය තද සුළඟකින් නිවස රසක් විනාශ වී තිබෙනවා. महावेल मुल्ल ऐसपीलियान प्रदेश वलट मिम सुलगीन दड़ी बलपेमेल व्यति अतर महावेल मुल्ल प्रदेश निवसक मतट गसक कड़ावेटी में यासल सिटी कांतावक तुआन लबा वेल्लवाय मूलिक रोहलट अतुलत करते बिनवा जूली मस विसीवन महमतिवरण पवत्व अभियोग लकमीन मौलिक ऐतिहासिक सलखाबलीम अद देवन दिन आरंभवना मेहदी पार्शवर सरण अतर पेत्सम विभागे यलित हेट पेरवर दाय दक्वा कल्तेबुआ අද ප්‍රථමයෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකිසෝති සර්වණමුතු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිච විරන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කළා. නීතිච විරන් කොරයා මහතා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවහල දින සිට මාස 3ක් නොඉක්මන කාල සීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධි විධාන සලසා තිබෙන බවයි. ඒ අනුව ඉක්ුත් පාර්ලිමේන්තුව විසිරවහරමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මාස 2 වනදා जनाधि මැතිවරණයේ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී අත්‍යවශ්‍යංගයක් වුවත් වර්තමානයේ උදා වී ඇති තත්ත්වයේ මත නිදහස සාධාරණ මෙන්ම ආරක්ෂිත මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට සෞඛ්‍ය බලධාරීන් විසින් මත පළ කර ඇතැයිද නීතිචවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. මෙලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳු අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා. එන අනතුරුව සමගි ජන බලවේගයේ සහපාඨලි චම්පක රණවක මහතා හා කුමාර වෙල්ගමන මහතුරුන් ඉදිරිපත් කනු ලැබූ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිච සුරෙන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව මාස 3කට වැඩි කාලයක් එය යලි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවසර හිමි නොවන බව සඳහන් කළා. ඒ අනුව ඉක්ුත් මාර්තු මාස 2 වනදා ජනාධිපතිවරයා විසින් විසිරුවාහල පාර්ලිමේන්තුව නැවත ජූනි මාස 2 වනදාට පෙර රැස් වූ බවත් එසේ රැස් නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීති ඉදිරියේ බල රහිත වන බවත් නීති සුරෙන් ප්‍රනාන්දු මහතා වදාරණය කළා. එවැනි අවස්ථාවක විසිරුවා හරින ලද පැවති පාර්ලිමේන්තුව යලි බලාත්මක තත්වයකට පත්වන බවද මෙහිදී නීතිචවරයා පෙන්වා දුන්නා. ඉකුත් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රාජ්‍යයට රාජ්‍ය මූල්‍ය භාවිතය සඳහා අවසර හිමිවන්නේ අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බවත් ඉන්පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය භාවිතයට රාජ්‍යයට හැකියාවක් නොමැති බවත් මෙහිදී නීතිච ප්‍රනාන්දු මහතා තර්ක කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිච ඒක්‍රම් මොහොමඩ් මහතා සඳහන් කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසිරුවා හැරීමෙන් පසුව එය මාස 3කට වැඩි කාලයක් රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවසර හිමි නොවන බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම හෙට පෙරවරු 10 තෙක් කල් දැමූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල වග උත්තරකාර කරුජය සූර්ය මහතාට අදාළ නොතේසි නොපමාව බහර දීමට පියවර ගන්නා ලෙස පෙත්සම් කාර්ය පාර්ශවයේ නීතිචවරයාට නියෝග කළා. හෙට දින මැතිවරණ කොමිසමේ සමාජිකින් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිචවරුන් කරුණු දැක්වීමට නියමිතයි. සෞඛ්‍ය අංශවල උපදෙස් සහ මඟ පෙන්වීම තුළ මහා මැතිවරණයේ පවත්වන නව පාර්ලිමේන්තුව කැඳවීම සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයා සිය දුරෙන් ඉවත් වීමෙන් පසු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ පළමු අවස්ථාවද මෙයයි. අද රටේ ප්‍රධාන වශයෙන්ම මහා මැතිවරණයේ සහ පාර්ලිමේන්තුව පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. ඒ වගේම අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු විභාග වෙනවා මේ සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුව නැතුව රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අද කොරෝනා තත්ත්වය විශේෂයෙන් සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම තුළ මහා මැතිවරණයේ පවත්වා පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුව විදියට කැඳවීම ඉතාමත්ම අවශ්‍යයි. ජනාධිපති තන්දේට පෙර අපි අධිකරණ
ගිවිසුම් එකඟතාවයන් තුල මූලික වශයෙන්ම අපි පසුගිය ජනාධිපති ඡන්දයේ විශාල සහයෝගයක් ලබා දුන්නා මහමැතිවරණයත් අපි ඒ සඳහා එකඟත්වයන් ඇති කරගෙන ජයග්‍රහණයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය විශිෂ්ට විදියට ලබා ගැනීමයි අපේ බලාපොරොත්තුව අවුරුදු 5කට ආසන්න කාලයක් ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම තුළ මගේ අත්දැකීමේදී පැහැදිලිවම කියන්නට ඕනේ මගේ කාලයෙන් මම වැඩි කොටසක් කටයුතු කළේ පාර්ලිමේන්තුවේ සහයෝගයක් මට ලැබුව. ඒ තුල ආණ්ඩුවේ කොච්චර ප්‍රශ්න අර්බුද වුණාද රටේ ප්‍රශ්න කොච්චර ව්‍යාකූල වුණාද කියන කාරණාව අතීතයේ මතක සටහන් සමග තිබෙනවා. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වයේ තුල පත්වෙච්ච ජනාධිපතිතුමාට රට විදියට ඉස්සරහට ගෙනියන්න අලුත් පාර්ලිමේන්තුව විශේෂයෙන්ම මැතිවරණයක් පවත්වලා සෞඛ්‍යයස් මත ඉතාමත් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් මේ රසල මේ කතාබහ ඉලක් කරනවා අසංගරණය වගේ කතාවක් තියෙනවා. ඔබට මතක ඇති මම ජනාධිපති ධුරේ ධර්ම කාලේ සිංගප්පූරු ගිවිසුමට මම විරුද්ධ වෙච්ච කෙනෙක්. MCC ගිවිසුම වගේ ඒවා මගේ කාලය තුලත් ආවා. විදේශයේ රටවල් වලින් බොහොම දැඩි ලෙස බලපෑම් ආවා. මම ඒදී පැහැදිලිවම කිව්වා මම මේ තනතුරේ ඉන්න කන්නම් මේ ගිවිසුම් අත්සන් කරන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. රටට හානි කර ගිවිසුම් කිසිවක් වර්තමාන රජය අත්සන් කිරීමෙන් වළකී කියලා මම විශ්වාස කරනවා. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මයිකල් සිල්වා මහතා විසින් දැඩි සත්කාර එකක සඳහා පරිත්‍යාග කරනු ලැබූ ඇඳන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද බාර දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මයිකල් සිල්වා මහතා විසින් පරිත්‍යාග කරනු ලැබූ රෝහල් දැඩි සත්කාර එකක ඇඳන් තොගයක් අද අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන්නා. අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීම පරිදි ලබා දී ඇති මෙම දැඩි සත්කාර එකක ඇඳන් තොගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම සිදු වුණේ නාරහිම්පිට අභයාරාම විහාරස්ථානයේදී. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි, උසස් අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය වඳුළු ගුණවර්ධන, හිටපු අමාත්‍ය උදේ ගමන්පෙළ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියා. අද ශ්‍රී ලංකාවට මං හිතනවා කොරෝනා සමයේ පමණක් නෙමෙයි ඉස්සෙල්ලත් මේ දැඩි සත්කාර ඒකකවල ඇඳන් මහා අඩුවක් තිබෙන්නේ. අද හැම රෝහලකම ඇඳන් අඩුයි. ලෙඩ්ඩුම්ට මං හිතනවා ඇඳක් වෙන් කරනකොට ළඩා මැරිලා ඉවරයි. ඉදිරියේදී අපේ අගමැතිතුමනි අපේ අමැතිතුමනි මීටත් වඩා රෝහල් වල අමාත්‍ය උපකරණ අපි ගොඩක් රාශියක් දැන් ගෙන්නන්න අපි සූදානම් වෙලා තිබෙනවා. ඒවත් කිසිම පැකිලීමකින් තොරව මොකද මේ අපි NGO මේක හොඳට මතක තියාගන්න. අපට අවශ්‍යකම තිබෙන්නේ නිරෝගී සම්පන්න ජනතාවක් ගොඩනගන්නට. මම හිතන්නේ ජාතියේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ ජනාධිපති තුමෙක් අපට ලැබිච්ච නිසා අපි විශ්වාස කරනවා. අද රට මේ තත්ත්වෙන් මුදා ගැනීමට ගෝඨාභය ජනාධිපතිතුමත් මහින්ද අග්‍රාමාත්‍යතුමත් ලබා දෙන නායකත්වය අපට මහා ශක්තියක්. ඒ වගේම ඒ රට මෙහෙවන ආකාරයට තමයි ලෝකේ අනික් රටවල් වලින් වෙනස් COVID-19 රෝගයේ යම්කිසි මර්ධනයකට නතුවකට පාලනයකට අපට ගන්න පුළුවන් උනේ ඒ නායකත්වය නිසා කියන එක සඳහන් කරන්නට ඕන. අපි කාසිවුරක් දැක්කන් වැඳගෙන වැටෙන්නේ බුදුහාමුදුරන්ට වඳිනවා කියලා හිතාගන්න. ඒ නිසා මහා සංඝරත්නය අපට ලබා දෙන මේ රජයට ලබා දෙන ආශිර්වාදය තුල තමයි ඒ බලය තුල තමයි ඒ ශක්තිය තුල තමයි අපිට මේ සියලු දේ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට රජය මුදල් වෙන් කරන විදිව සමගි ජනබල වේගී නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගොවි ජනතාවගේ කැක්කුම තේරුනේ මැතිවරණ කාලයේ පමණ. අද මුළු රටේම ගොවි ජනතාව පොහොර නැතුව අනාථ වෙලා අන්ත අසරණ භාවයට පත් වෙලා. අද වෙන විට පොහොර පෝලිම් යුගය නිර්මාණය වෙලා. මේ රජයට සැලැස්මක් නැද්ද නියමිත කාලෙට පොහොර ටික ගෙන්න? පොහොර ටික බෙදා හරින්න සැලැස්මක් නැහැ. ගොවියා පෝලිමේ තියෙන රස්තියාදු කරවන්නද රජයට තිබෙන එකම සුදුසුකම? මේ රටට බත සපය, මේ රටේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන ගොවි ජනතාවට පෝර දෙන්න බැරි රජය දැන් වැඩ බැරි ආණ්ඩුව බවට පත් වෙලා නැහැ. එදා මැතිවරණයේදී පොරොන්දු වුණු ගොවියා රැක ගැනීම, සුරක්ෂා කිරීම, පෝෂණය කිරීම, ඒ වචන වලට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වචන වල අර්ථයවත් තේරෙන්නේ නැහැ. ගසා කන ව්‍යාපෘති වලට අද මුල් තැනදී අධිවේගී මාර්ග වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වෙන් කළා. නමුත් අහිංසක ගොවියට අවශ්‍ය පෝර ටික ගෙන්නන්නට මුදල් වෙන් කරලා නැහැ. ජාතික සැලැස්මක් නැහැ. වචන ඉදිරිපත් කරලා වෙළඳ දැන්වීම් දමලා සෝබනකාරී උත්සව නිර්මාණය කරලා රටේ ජනතාව මංගුලා කරන්නටයි රජය හදන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.